ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම හෙට දිනේ අත්සන් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සඳහන් කරනවා. ඒ අනුව හෙට පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිතව ඇති බව UTV අප වෙත වාර්තා වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ගනු ලැබූ තීරණය සම්බන්ධව හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගුල්ලාගම මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් කියන එක තියෙනවාද කියන එක. ඒකේ පිරිසක් ඉන්නවාද, පිරිවරක් ඉන්නවාද, නායකත්වයක් තිබෙනවද, මොකද්ද මේක? මෙවැනි මං හිතන්නේ ලංකා ඉතිහාසයේ ඉතාමත්ම අවාසනාවන්ත දේශපාලන ඉරණමකට ගොදුරු වෙච්ච පක්ෂයක් තිබෙනවා නම් මුල් ලංකා ඉතිහාසෙම ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව මානු කිව්වට තමුන්නාසලාට පැහැදිලි වෙනවා. මම මේක විශාල අසාධාරණයක් වුණේ සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැළඳගෙන සිටපු ඒ පැරණි පාක්ෂිකයින්. නමුත් අද ඒ පාක්ෂිකයින් දියවිලා තිබෙනවා, පක්ෂයේ නැති වෙලා තිබෙනවා, නායකත්වයේ පළවෙනි වතාවට දේශපාලන ගමන් මාර්ගයකින් ඉවත් වීමේ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එහෙනම් මං හිතන්නේ ඒක එච්චර සැලකිය යුතු දේශපාලන ප්‍රවෘත්තියක් විදියට අපි සැලකිය යුතුයි කියලා. මං හිතන්නේ සමස්ත සමූහය බලපුවාම වැඩි පිරිසකගේ එකඟතාවය තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ තිබෙන මේ ව්‍යායාමයේ තුල බව මම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තමයි සහයෝගය දෙන්නේ කියන්නේ. මේ පණිඩියත් එක්ක මම හිතන්නේ අපේ රටේ බහුතරයක් එක්සත් ජාතික පාක්ෂිකයෝ සතුටු වුණා. ඒ වෙන මොකුත් හින්දා නෙමෙයි. ඊළඟ ආණ්ඩුව අපි දිනනවා කියන එක පැහැදිලි. ඒ වගේම අපිට තිබුණු සැකය ඊළඟ ආණ්ඩුවේ බැරි වෙලාවත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ සභාපතිකම කර හිටියොත් ඒ ආණ්ඩුවට තියෙන්නේ හොඳ කලදාසාවක් නෙමෙයි කියලා රටේ ජනතාව දැනන් හිටියේ. ඒ නිසා අද දවසේ අපි සතුටු වෙනවා, ස්තුතිවන්ත වෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ නඩේට ඔවුන්ගේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලබා දීමට ගත්තු තීන්දුව.